අයුබෝවන් යාළුවනේ, ගුරුකන්ද රජමහා විහාරය පසුගියදා මුළු ලංකාවේම කතාබහට ලක් වුණා. මුලතිව් ප්‍රදේශයේ පිහිටා ඇති මේ ගුරුකන්ද රජමහා විහාරය වසර ගණනාවක් තිස්සේ සිංහල ජනතාවට තමන්ගේ ආගමික කටයුතු කරගෙන යන්න යුද කාලයේදී පවා ඉතාමත් පහසුකම් සැපයූ, ඒ වගේම සිංහලයන්ටත් දෙමළ ජනතාවටත් මුස්ලිම් ජනතාවටත් ආරක්ෂාව සැපයූ ස්ථානයක්. පසුගිය යුද සමයේදී ගුරුකන්ද විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ මහානායක හාමුදුරුවෝ ඒ ජනතාවට දැක් වූ සහයෝගය, ඒ වගේම ආරක්ෂක හමුදාව ගුරුකන්ද රැකගන්න කරපු දරපු පරිශ්‍රමය අතිමහත්. නමුත් පසුගිය වසර ගණනාව තුළ ගුරුකන්ද රජමහා විහාරයට අයිති භූමිය, ඒ වගේම ඒ අදාළ ප්‍රදේශය කෝවිලක් සහ ඒ අදාළ ඉදිකිරීම් කිරීමට දෙමළ ජනතාව නීති මඟටත් කටයුතු කළා. ඉතින් ඒ ජනතාවගේ අයිතිය අහිමි නොකරන ලද ගුරුකන්ද විහාරාධිපති වහන්සේ නීති මාර්ගයෙන් කළ හැකි දේවල් කළා. නමුත් පසුගියදා අවාසනාවන්ත අන්දමට ගුරුකන්ද රජමහා විහාරයේ විහාරස්ථානාධිපති ඒ වැඩවිසූ ස්වාමීන් වහන්සේ අපවත් වුණා. ඉතින් මේ හාමුදුරුවන්ගේ අපවත් වීමත් එක්කම ගුරුකන්ද විහාරස්ථානයට ඇති වෙලා තියෙන ඉරණම ඉතාමත් ඛේදනීයයි. මේ වෙද්දී ගුරුකන්ද ස්වාමීන් වහන්සේ ගොනු කළ සියලු නඩු වසා දමන්න අද අධිකරණය තීන්දුව කළා. ඉතින් ඉදිරියේදී මේ විහාරස්ථානය සිංහලයන්ට අහිමි වන ලකුණු පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ජාතීන් අතර සමගිය තියෙන්නට ඕනෑයි. නමුත් මෙතරම් කාලයක් පැවතගෙන ආපු ගුරුකන්ද රජමහා විහාරය මේ වෙද්දී ඉතාමත් දරුණු ආකාරයේ ඛේදනීය සෝචනීය ඉරණමකට ලක්වෙන බව බොහෝ දෙනාට දැන් ඉතාමත් පැහැදිලි. ආගමික සහයෝගීතාවය කියන ලේබලය යටතේ මේ වන විට සිංහල බෞද්ධ සිද්ධස්ථාන ගොඩක් උතුරු නැගෙනහිරින් ටිකෙන් ටික අතුගාගෙන යන බවක් අපට පෙනෙන්නට තියෙනවා. මේ ගැන මහානායක හාමුදුරුවරු කියන්නේ කුමක්ද? සිංහලයන්ට යළි අවදි වීමට කාලය ඇති බවයි මෙහිදී බොහෝ දෙනා පවසන්නේ. ජාතිවාදයක් අවශ්‍ය නොවුනත් තමන්ගේ අනන්‍යතාව රැක ගැනීම වෙනුවෙන් යමක් කරන්න ඔබට අපට ඒ වගේම දේශපාලඥයන්ටත් ඉතාමත් ලොකු වගකීමක් තියෙනවා. ළඟේන මැතිවරණයකදී තමන්ගේ ඡන්දය භාවිතා කරනකොට තමන්ගේ රට ජාතිය වෙනුවෙන් කතා කරන්න පුළුවන් කොන්ද කෙලින් තියෙන නායකෙක් තෝරගන්නත් හැම දෙනාම මතක තියාගන්න ඕනේ. ඉතින් යාළුවනේ, ඊළඟ වීඩියෝ එකෙන් අපි හමුවෙමු. ඔයාලට සුබ දවසක්.